දනාගේ මේ මේ ගුරුවරෙක් වෙන අවස්ථාවක් ලැබුණු ජීවිතේ ඇත්තටම හොඳ ෆන්නි ගුරුවරෙක් එයා මම මේ ප්‍රෝග්‍රෑම්ට එන්න ඉස්සෙල එයා බිහාෆ් ඔෆ් එයා කතා කරන්න මට එන්නේ ගුරුවරයක් මෙහෙම අපේ දැන් මේ මට ප්‍රශ්නේ තියෙන්නේ ධනා කතා කරන චරිතෙනේ නර්මදා කතා කරන ධනා වෙනුවෙන් අවසානයේ ඉතින් මේ අපි වෙනුවෙන් කතා කරගන්න දේවල් තමයි කාවෙන් ඉතුරු වෙන්නේ හරි ඔබට අවස්ථාවක් ලැබුණොත් හරි සැබෑ ජීවිතේ ගුරුවරයෙක් වෙන්න සනත් සංගීත් මදුෂාන් තුන්දෙනාම එන ඔබේ පන්තියට ඈ මේ සනත් ඔව් ළමයි විදියට එනවා සනත් අයවත් මම ටග් ගාලා එතන තියෙනවා මම කියලා වාඩි වෙන ඉස්සරහ මොකද සනත් අය කියන්නේ ඒ කියන්නේ මම රඟපාන්නත් ඉස්සරලා නෑ නෑ ඉච්චර දිව ගෙමකට ඕක පර්සනල් ගන්න එපා නිකන් මුගන්න තියෙනවා යාට ඔව් නිකන් අපි මේ කතාවට කියන්නේ මෙහෙම දෙයක් වුණා නේද මම ටික කාලයක් ඉගෙන ඕනේ මගේ ප්‍රාණ එක හරහා ඔය කොහොමදත් අපේ තාත්තගේ પરම්පරාවම කලාකාර අම්මගේ પરම්පරාව ඔක්කොම ගුරුවරු ගුරුවරු ඉන්නවා 17ක්ද ගොහද ඉන්න ඒක මේ ගුරුවරු දැන් මහරි ආසයි ගුරුවරයෙක් වෙන්න අර අපි අපි තාත්ත ගුරුවරයෙක් අම්මා ගුරුවරයෙක් නැන්දා එතනින් එහාට අම්මගේ ඒ ඔක්කොමලා ගුරුවරු ඒ ළමයිගේ ළමයි ඒක අපි දන්නවා මම අහන්නේ මේ තුන් දෙනා පන්තිය අපේ නෑද නෑ මට ඒක අමතක වුණා මේ ඈදී නෑ මේ 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 තුන් දෙනා පන්තියට ආවොත් මම හිතන්නකෝ ඔයා ගුරුවරේ හරිද මේ පර්සනල් ගන්න එපා ඔයාගේ තාත්තලා අම්මලා ගුරුවරු කලාකරගෙන අපි ඔක්කොම දන්නවානේ මේ තුන් දෙනා එනවා මේ තුන් දෙනා මාස 3ක් තිස්සේ ජජ් කරලා පන්ති නායකකම දෙන්නේ කාටද මේ තුන් දෙනාගේ මද්දර දෙන්නේ හරි එතකොට පන්තියේ නරකම ළමයට ඒ කියන්නේ දෙමාපිය රැස්වීම අම්මටයි තාත්තටයි කියන මේ ළමයා පන්තියේ එක කාටද සනත යදු මොකද පේරන්ස් මීටින්ගට එනවනේ අම්මයි තාත්තයි. එයාවට පස්සේ ළමයා ගැන දෙන්න ඕනේ සමාලෝචනයක්. මෙහෙමයි කියලා පන්තියේ නැහැ. මෙහෙමයි කියලා වැඩිපුරම පන්ති කට් කරන සම්මානය දෙන්නේ මේ දෙන්නගෙන් කාටද? ඒකත් දෙන්න ඕනේ අරට. මොකද තාමෝනේ මේ දෙන්න කට් කරනවා. කාවින්ගට දුන්නොත් හොඳ නැද්ද ඔය වැඩි? ඒක නම කාවි මොකක් කරගෙන ඉන්නේ? කාවින්ගට නෑ නෑ මම මේ නිකන් ගේම් එකක් විදියට අහුව වෙන ප්‍රශ්නයක්. කට් කරන විදිය අනුව තමයි ඉතින් පන්තියේ එහෙම කරන්න වෙන්නේ. ඒ කියන්නේ කොහොමද කට් කරන්නේ? මෙයා වැඩිපුර කට් කරොත් ඉතින් මෙයාගෙන කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. ඔයා ගුරුවරයෙක් ඉදිරියේ මාස 3ක් මේ තුන් දෙනා ජජ් කරලා තියෙනවා කියන්නකෝ. එතකොට මං අහන්නේ. ඉමේජින් කරගන්නකෝ ගුරුවරයෙක් කියලා. හරි. එතකොට මේ තුන් දෙනා පන්තියට එනවා. ඔයා මේ තුන් දෙනාගේ ප්‍රෝග්‍රෙස් එක බලලා මදුෂාන්ට දෙනවා පන්ති නායකකම. හරි. හරි. ඒක හරි. දැන් මේ දෙන්නට මොකද්ද දෙන්නේ සම්මාන කියලා හිතුවා මොකද්ද දෙන්නේ? මොනවද තියෙන්නේ ඉතුරුලා සම්මාන? නෑ ඔයාම හිතලා කියන්න ළමයා දෙමි සම්මාන. හොඳම ළමයා දෙමි සම්මානේ මන් දෙනවා සනත් විමලසිරිට. කයිස සංගීත මොකද්ද දෙන්නේ? ඉතින් ඉතුරු මොනවද තියෙන්නේ? කැමති කද දෙන්නේ දැන්? ඉතුරු එකම යනද? ප්‍රේමාමිත ළමයා. හරිද වචනේ කිව්වා? ප්‍රේමාමිත.